සියලුදනාගේම අවසරයි මට මේ අවස්ථාව ලබා දීම ගැනම මුලින්ම මගේ අවංක ආදර ස්තුතිය පළ කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ මේ සුළු කාලයේදී අප රට අද මුණ දෙන දරුණු අභියෝගය ගැන අදහස් ටිකක් ඉදිරිපත් කරන්න. කියන්නේ මේ අනිකුත් මට පෙර කතා කරපු කතිකයෙන් ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න හා අදහස් මේ ලොව තුල තියෙන මේ අධිරාජ්‍යවාදී ක්‍රමය හරහා ඇතිකරන සූරාකෑමේ වැඩපිළිවෙලේ ලක්ෂණ, ඒ ක්‍රමවේදය මේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකට මේ ඒගොල්ලන්ම පාවිච්චි කරපු වචනේ තමයි නව ලිබරල් වාදය කියලා. ලිබරල් කියන්නේ ඉතාමත්ම සුන්දර වචනයක්, මේ පුද්ගලයෙකුට සියලු අයිතිවාසිකම් ලබා දීමේ හැඟීම දෙනවා. නමුත් නව ලිබරල් වාදයේ නමින් කරන්න යන්නේ නව යටත් විජිතවාදයක් ඇති කිරීමයි. ඉතින් මේක කිරීමට ලෝක වශයෙන් මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙලා තියෙනවා ඇමරිකාවේත් යුරෝපයේත් මේ අධිරාජ්‍යවාදී රටවල් වලත් ආර්ථිකය 2008 ඇති වුණ බැස්මෙන් තවම ගොඩ ඇවිල්ලා නැහැ. ඇත්ත වශයෙන් දැන් අනාවැකි 90 මේ අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් අර 2008 වාගේම ආර්ථික බැස්මක් ඇති වෙනවයි කියන එක තමයි ආර්ථික විද්‍යාඥයින් කියන්නේ. ඉතින් මේ தத்துவය තුල අප රටවල් වලට මේ සූරා කෑමේ වැඩපිළිවෙලක් දියත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක වොෂින්ටන් එකඟත්වයේ පිට 1980 දී ඒ ඇමරිකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් එක් වෙලා අප රටවල් වල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ අරමුණ වෙන්නේ අප රටවල් තුල අපි ඇති කරන ජාතික ආර්ථික ක්‍රමය මේ සම්පූර්ණයෙන්ම කඩා දමලා ඒ වෙනුවෙන් බහුජාතික සමාගම් මුල් කරගෙන ඒ ඇමරිකා ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් වලට ඍජුව සූරාකන මාවතක් ආරම්භ කිරීමට. දැන් උදාහරණයක් හැටියට මේ වර්තමාන ආණ්ඩුව අපේ ආණ්ඩු කාලයේදී ඊට පෙර වුණත් තිබුණු මේ තහනමක් පිටරට ඇයට ඉඩම් අයිතිය සම්බන්ධව ඉවත් කරලා තියෙනවා. ඒ වගේම අක්කර 50 සීමාව ඉවත් කරලා තියෙනවා. ඉතින් දැන් මහ පරිමාණ මේ වතු ආයවල් ඇතිකරන්න මේ ඉඩකඩ ලැබුණා. අර මේ මහත්මෙක් බිබිලේ මොන්රාගල ඉඳලා කතා කරපු ආකාරයේ විස්තර කරන්න ඇති. මම එන්න පෙර හෙක්ටාර් 62,500ක් එක බහුජාතික සමාගමකට උක් වගාව සඳහා වෙන් කරලා දෙන්න ආණ්ඩුව දැන් එකඟ වෙලා තියෙනවා. ඒ ගිවිසුම් අත්සන් කරගෙන යනවා. ඉතින් දැන් මේ මොනරාගලම තියෙන මේ පැලවත්ත, ඒ වගේ අනිකුත් මේ එයින් පෙට මේ හිඟුරාණ කන්තලේ සීනි කර්මාන්තශාලා හරියට මේ ක්‍රියාත්මක කරන්න. ඇත්ත වශයෙන් සීනි වලට වඩා මධ්‍යශාල තමයි එහි පිට කරන්නේ. ඉතින් මෙතන අපි ස්වයංපෝෂිත වෙන්න බලනවා නම් සීනි වගාවේ, එහෙනම් ඒකටයි බර දාන්න තියෙන්නේ. ඉතින් තියෙන දේ උපරිම ලෙස දියුණු කරලා එතකොට ව්‍යාප්ත කරන්නත් පුළුවන්. ඉතින් දැන් ඒ පළාතේ වුණත් මේ ඉතාමත්ම ඵලදායි
මේ පාරම්පරික ඖෂධ මේ කැලෑවක්ම තියෙනවා. ඒ කැලෑවේ මම මේ විද්‍යා තාක්ෂණ ඇමති හැටියට මේ වැඩපිළිවෙලක් විද්‍යාත මධ්‍යස්ථානය හරහා දියත් කරන්න බැලුවා. මේ ඒක ව්‍යාප්ත කරලා අපේම මේ බෙහෙත් හේත් මේ පිටකරන කර්මාන්තයක් ඇති කරලා ඒක තුලින් ඒ පළාතට විශාල ආදායමක් ලබා දෙන්නත් මේ රටටත් ප්‍රයෝජනයක් ලබා ගන්න. නමුත් ඒ වගාවල් දැන් සම්පූර්ණයෙන්ම මේ නැති කරලා උක්වගාවට තමයි යන්නේ. ඉතින් මේ ආකාරයට හැම අංශෙම මේ එක උදාහරණයක් බැලුවොතින් මේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියේ උඩ මේ අපේ රටේ ඉඩම් අයිතිය දැන් ගොවින්ට අපි තහනම් කරලා තිබුණා. මේ රජයේ ඉඩම් වගා කරන ඇයට ඒ ඉඩම විකිණීම පාවිච්චි කරන්න පුළුවන්, පරම්පරාපරා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් විකුණන්න බෑ. ඇයි? එතන ඒගොල්ලන්ගේ පැවැත්ම නිසා ඒක මේ ඒ ආකාරයට මේ හැඩගැස්සුවා. දැන් ඔප්පු දීලා විකුණන්නත් ඉඩ දෙනවා. එතකොට ඒ එකම බැංකු දිහා බැලුවම මේ පුද්ගලික බැංකු අංශය ශක්තිමත් කරනවා, රජයේ අංශය දුර්වල කරනවා. එතකොට ඒකෙන් ඉබේම ඒ ගිනි පොලි අය කරලා ඒ ඉඩම් අන්තිමේදී බැංකු පුද්ගලික බැංකු අරගෙන විකුණයි අර බහුජාතික සමාගම් වලට. එතකොට අපි අර ඉංග්‍රීසියෙන් කියනවා වගේ බනානා රිපබ්ලික් එකක් තමයි වෙන්න යන්නේ. ඉතින් මේ ගමන තුලින් මේ මේ මෙතුමන්ලා මතු කරපු එක් එක් ප්‍රශ්නය දිහා බැලුවාම අර යට තියෙන්නේ මේ වැඩපිළිවෙල. ඉතින් ඒකේ කොටසක් හැටියට අපේ වත්කම මේ මේ විකුණන එක, අපේ උපයෝගිතා විකුණන එක, අපේ මේ 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 කියන්නේ අත්‍යවශ්‍ය ස්ට්‍රැටජික් මේ මේ කොටස් මේ වරායවල් වාගේ විකුණන එක මේ පමණක් නෙමෙයි. එතකොට මේ අපේ සුභ සාධන සමාජයක් ගොඩනැගලා තිබුණා මේ කාලයක් තිස්සේ සතන් තුලින් මේ මේවා මේ දිනාගෙන තිබුණේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මේ පෙන්ෂන් ක්‍රම, මේවා සියල්ලම මේ වැඩිහිටියන්ට මේ දීමනා මේ මේ වාගේ ප්‍රශ්න මේවා ඔක්කොම නැති කරන තත්වයකට තමයි දැන් යන්නේ. මේවා පුද්ගලික අංශයට බාර දෙන වැඩපිළිවෙලක්. අනිත් එක දැන් මේ ණයබර අපි අපේ ආණ්ඩුව මේ බලයෙන් පිට වෙනකොට දළ දේශීය ආදායමෙන් 70%ක් තමයි දළ ණයබර. දැන් ඒක 83%කට නැගලා තියෙනවා මේ අවුරුදු දෙක තුල. ඉතින් ඒකත් මේ අඩු මැනීමක්. දැන් සමහර ආර්ථික විද්‍යාඥයන් කියනවා ඒක 90% පැනලා තියෙනවායි කියලා. නමුත් මේ ආකාරයට ණයබර වැඩි වෙලා මොකද්ද අපි ගිහිල්ලා කරලා තියෙන්නේ? අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම තමයි හරහා තමයි අර නව ලිබරල්වාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ, කොන්දේශි පිට කොන්දේශි පනවල. ඉතින් මේකට යෑමට හේතුව හැටියට දක්වන්නේ මේ අඩු පොලියට 6% පොලියකට පුළුවන්කම තියෙනවායි කියලා මේ ණය ලබා ගන්න අවුරුදු 3ක කාලයක. නමුත් දැන් උදාහරණයක් හැටියට චීනේ පිහිටවලා තියෙනවා මේ නොබැදී මේ රටවල් කීපයක් එක් වෙලා ලංකාවත් ඒ මූලික මේ අසං කළා. මේ චීන මේ යටිතල පහසුකම් ඉදිකිරීම් බැංකුව, ඒ බැංකුවේ දැනටම
මේ ආණ්ඩුවට ඩොලර් මිලියන 1000ක් 102ක පොලියට අර මේ IMF එකේ 1500ක් 106ක පොලියට වාගේ නෙමෙයි අවුරුදු තුනකට එකවරකම මෙතන මේ ඒ ගාණක් දෙන්න දැන් එකග වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ගිහිල්ලා මේ අපරටවල් සූරා කන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපේ රටේ අපිට අපේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් හැටියට ස්වයංපෝෂිත වීමේ අරමුණක් මුල් කරගෙන අප රට තුළ අපේ මේ නියම සංවර්ධනයක් ඇති කරන ආකාරයට යන ගමන යන්න ඉඩ නොදී අප රට විනාශ කරන අප රට මේ ඇත්ත වශයෙන් ඍජුව සූරා කරන තත්වයකට මේ ගිවිසුම හරහා ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ඒ ගමන පටන් අරගෙන තියෙනවා. ඉතින් අපිට මේ ඉදිරි කාලයේදී මේ සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට වර්තමාන ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිපත්තිය වුණේ FDI Foreign Direct Investment පිටරට මේ ඍජු ආදායම් මේ ආයෝජන. දැන් මොකද ඒකේ තත්ත්වය? මේ ගිය අවුරුදු දෙක තුල ඩොලර් මිලියන 30ක් පමණයි මේ රටට ඇවිල්ලා තියෙන්නේ FDI හැටියට. නා ඩොලර් මිලියන 200ක් FDI හැටියට කලින් ආපු ඒවා ආපහු පිට ගිහිල්ලා තියෙනවා මේ සුදුසු වාතාවරණයක් නැති නිසා ඒ අයට වුණත් මේ දෙන පහසුකම් මේ යට වුණත් ස්ථාවර මේ තත්වයක් නැති නිසා මේ මුදල් ආයෝජනය කි කරලා ප්‍රයෝජන මේ ලාභයක් ලබා ගැනීම. ඉතින් දැන් අපිට දැන් අපේ ආර්ථිකය හිර වෙලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා මිඩල් ඉන්කම් ට්‍රැප් කියලා. ඒ කියන්නේ අපේ ආණ්ඩුව පටන් ගන්නකොට ඒක පුද්ගලික මේ ආදායම ඩොලර් 1000ක් පමණ තිබ්බා. ඒක ඩොලර් 3800කට නැග්ගුවා. එතකොට අපි දුප්පත් රටවල් ගොඩෙන් මධ්‍යම ආදායම් රටවල් ගොඩට ආවා පල්ලෙහා මට්ටම. රටවල් කීපයක් ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් එතනින් එහා ඉදිරියට යන්න බෑ. ඇයි කියන්නේ අපි එතනට ආවේ අපේ ශ්‍රමය ලාභ ශ්‍රමය භාවිතා කරමින්. නමුත් මේ තත්ත්වයට ආවම අර ලාභ ගතිය ශ්‍රමයේ මේ මේ බහිනවා. ඒ කියන්නේ මේ බැඩි ගාණක් ගෙවන්න තියෙන ශ්‍රමය වෙනුවෙන් ඒකේ ප්‍රයෝජනය නැති වුණාම එතනින් එහා පිටවීමට අපිට සිද්ධ වෙනවා කර්මාන්ත මේ කරණයක් ඇති කිරීමට. ඒ කර්මාන්ත දියුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරියට මේ ගෙනියන්න අවශ්‍යයි. ඒකට අපිට මේ ස්කිල්ස් මේ අවශ්‍ය දැනුම මේ හැකියාවන් ඇති පිරිසක් අප රටට ගෙන්න ගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මම යෝජනා කරලා තියෙනවා මෙතන අර පොඩි නෝට් එකක් එවලා තියෙනවා මේ ඇතිකරන්නයි කියලා මේ ස්කිල්ස් ඇතොරිටි එකක්. ඒ ඇතොරිටි එක මේ මැනීමක් කරන්න ඕන අප රටේ තියෙන මේ හැකියාවන් මොනවද, ඒ නැති ඒවා මොනවද, අපේ මේ රට දියුණු කිරීමට මේ ඉදිරිපත් කරන සැලැස්මට මදි වෙලා තියෙන්නේ. එතකොට ඒවා ලබා ගැනීමට පමණයි අපි පිටරටින් මේ වෘත්තිකින් ඈමට විද්‍යාඥින් ඈමට අපි ඉඩ දෙන්න ඕනේ ඒත් ඒ කාලෙට. එතකොට ඒගොල්ලන් එක්ක අපි අපේ විද්‍යාඥින් සම්බන්ධ කරගෙන මේ පුහුණු වෙන වැඩපිළිවෙලකට සම්බන්ධ කරන්න ඕන. ඉතින් එතනින් එහා ඒ දැන් ඒගොල්ලන්ගෙන් තාක්ෂණයක් ලබා ගන්නවා නම්
ඒ විද්වත් පිරිසත් ලබා ගන්නවා නම් ඒ තාක්ෂණය දිගටම පවත්වන්නත් දියුණු කරන්නත් අපේ හැකියාවක් අප රටේ ඇතිකලෝතින් තමයි අපේ මේ කර්මාන්තකරණය තුලින් මතුවෙන්න පුළුවන් වන්නේ. දැන් උසස් තාක්ෂණ මධ්‍යස්ථානයක් මම පීතුවස් ලින්ටෙක් කියලා මේ හෝමගම නැනෝ තාක්ෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ජීව තාක්ෂණ පදනම් කරගෙන මේවා මේ ඉදිරියට යනවා. නමුත් අපේ රටෙන් පිටකරන භාණ්ඩ දිහා බැලුවාම ජපානයේ 85% තියෙනවා උසස් තාක්ෂණයේ යොදවලා, කොරියාව 70%, සිංගප්පූරුව 60%, මැලේසියාව 50%, තායිලන්තේ 35%, ලංකාව 1%. ඉතින් අපි කොහොමද මෙතන කතා කරනවා අපි මේ මේ රට සංවර්ධනය කරන්න යනවා, දියුණු කරන්න යනවායි කියලා, ලෝක වෙළඳ පොලේ අපේ භාණ්ඩ අලෙවි කරන්න යනවායි කියලා මේ මට්ටමේ මේක තියාගෙන. ඉතින් 1% අපි වැඩි කරන්න ඕන අපේම මේ 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 කර්මාන්ත හැකියාවන් දියුණු කරමින්. ඉතින් ඒ ගමන ගියොතින් තමයි අපිට පුළුවන් වන්නේ මේ ඉදිරියට යන්න. අන්තිම වශයෙන් මම මතක් කරනවා මේ ගිවිසුම් අස්සම් කරනකොට අපි ඒ හැම රටම බලන්නේ තමන්ගේ වාසියට ගිවිසුම අස්සම් කරන්න. ඉතින් අපේ පැත්තෙන් ඒ හැම ගිවිසුමක් ගැනම අපි බලන්න ඕන මොකද්ද අපට වාසි, මොකද්ද අවාසි, ඒවා තක්සේරු කරගෙන ඒ කට බලපාන සියලු දෙනාගේම මත ලබාගෙන මේ තීන්දුව වලට බහින ක්‍රමවේදයක් අපි ඇති කරන්න ඕන. අප 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 මේ 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 ඇග්‍රීමන්ට් මේ අසම් කරන්න පෙර ඉතින් ඒ වාගේ ක්‍රමවේදයක් ඇති කළොතින් තමයි මම හිතන්නේ අපිට මේ ගමන ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. මේ මතු කරපු ප්‍රශ්නත් අවම කරගෙන අප රට නියම සංවර්ධිත පෝසත් රටක් කරන්න පුළුවන් බව. පැහැදිලි නෑ. ඔව් දැන් අපිට ලැබුණ ආරංචි හැටියට ඒ ගිවිසුම දැන් අසං කරලයි කියලා මේ ඒක මේ සිංගප්පූරුවෙන් මේ මේ ඒ ඒ රට ඇමරිකාවේ බහුජාතික සමාගමක් වෙනුවෙන් තමයි අසං කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ මොනරාගල මේ බුත්තල ප්‍රදේශයේ බිබිලි ප්‍රදේශ මම මේ දීලා තියෙනවා මේ හෑන්ඩ්අවුට් එකක් කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. බොහොම ස්තුතියි.